ගම්වලින් සිංහල ඉගෙනගෙන එන්ට්‍රන්ස් එක්සෑම් එකෙන් සිංහලෙන් වාඩි වෙන්න පුළුවන් දෙමළින් වාඩි වෙන්න පුළුවන්. ඇතුළට ආවම අපි එළියට යවන්නට ඕන තරඟයට මූණ දෙන්න ඕන අපේ ළමයිව. ඒ ළමයිව ඇතුළට අරගෙන මව් භාෂාව කියලා එළියට දැම්මට පස්සේ ස්තර දෙකක නීතිඥයෝ බිහි වෙනවා. ඉංග්‍රීසියෙන් කතා කරන නීතිඥවරු ඉංග්‍රීසියෙන් කතා කරන්න බැරි නීතිඥවරු. එතකොට මේ හැමදාම ඕක තමයි කියන්නේ එකන එක් විපක්ෂය එකක් කියනකොට ආණ්ඩු පක්ෂය තව එකක් කරනවා. මේකෙන් අපි උත්සාහ කරන්නේ ගම්බලින් එන දරුවෝ ඇතුලේ ඉන්නකොට ඉංග්‍රීසියෙන් ඉගෙනගෙන අනිත්‍යයට සමානව එළියට ගිහිල්ලා ඉංග්‍රීසියෙන් වැඩ කළ හැකි නීතිඥවරු බිහි කරන්න. මේක දිගින් දිගටම වෛද්‍ය වෘත්තියක කරන්න පුළුවන් නම්, ඉංජිනේරු වෘත්තියක කරන්න පුළුවන් නම්, IT වෘත්තියක කරන්න පුළුවන් නම්, මැනේජ්මන්ට් එකේක කරන්න පුළුවන් නම්, ඇයි මේකට විතරක් බැරි? ඒ දරුවන්ට අපි ඉංග්‍රීසි උගන්වලා ඇතුලේ තියලා ඉංග්‍රීසියෙන් ඒගොල්ලෝ එක්සෑම් කරන තුරු ඉංග්‍රීසි ඉගෙන ගන්නේ නැහැ. සමහර අයට අවශ්‍යයි. හැමදාම බමුණු කුලයට විතරක් ඉංග්‍රීසි සීමා කරගෙන ඉන්නේ. මේක වැරදි. මේක අන්තිම වැරදි. ඒ හින්දා මේ ගැලරියට ගහන්න දෙන්න එපා. මේ ළමයින් එළියට ඇවිල්ලා අනිත් ළමයින් හා සමානවම අපේ ළමයින් හා අපේ ළමයි ටික අපි ඇමරිකාටයි ඉංගලන්තයටයි ඔස්ට්‍රේලියාවටයි අවුට්සයිඩ් LLB කරන්නයි යවනවා. මේ ළමයින් ටික ඇතුළ අරගෙන සිංහලෙන් උගල එළියට දානවා. අද ඉන්දියාව ලෝකේ සම්පූර්ණයෙන්ම තරණය කරලා තියෙන්නේ. අද අනිවාර්යයෙන්ම ලෝකේ තරණය කරලා තියෙන්නේ. Google එක, Microsoft එක, Pepsi එකේ CEO වෙලා තියෙන්නේ. අනිත් සියලු දේවල් වෙද්දී ඉංග්‍රීසියෙන් ඒගොල්ල අධ්‍යාපනය ලබා දුන්නා. එයින්ද මේ බොරුව කරන්න එපා. මේක අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට අවස්ථාවක් දෙන්න. පළවෙනි වතාවේ දෙවෙනි වතාවේ බැරි වෙලා අමාරුවෙන් ඉගෙන ගනි. ඉගෙනගෙන එළියට ඉංග්‍රීසි පුළුවන් අය හැටියට එනවද? එහෙම නැත්නම් එළියට ඇවිල්ලා ඒගොල්ලෝ තවදුරටත් සීමා වෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. අපිට ප්‍රශ්නයක් නැහැ. අපි දන්න සිස්ටම් එකේ අයම කතා කරන්නේ. එහෙනම් මේ අපි කියපු දෙයක් නෙමෙයි. නීතියෙන්ට අනුව අපිට ගැසට් කරන්න තියෙනවා. මේ සම්පූර්ණ තීරණය ගත්තේ නීති අධ්‍යාපන කොමිෂන්. කවුද එතන ඉන්නේ? අග්‍රවිනිශ්චකාරතුමා ඉන්නවා, නීතිපතිතුමා ඉන්නවා, ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්න ඉහළම විනිශ්චකාරවරු දෙදෙනා ඉන්නවා, තෝරගත්ත ලෝයර්ස්ලා 5 දෙනෙක් ඉන්නවා. මේ සියලු දෙනා එකඟ වෙලා ඔවුන් දන්නවා මේ දරුවෝ මුහුණ දෙන ප්‍රබාදය. මාව ඇවිල්ලා හම්බ වුණා නීති ශිෂ්‍ය සංගමය කොළඹ විශ්වවිද්‍යාලේ පහුගිය අවුරුදු 5ක ඉන්න ලෝයර්ස්ලා. ඒගොල්ලෝ ඇවිල්ලා හම්බ වෙලා කිව්වා, සර් අපිට වෙච්ච මේ අතාධාරණය අපේ මල්ලිලට නංගිලට වෙන්න ඉඩ දෙන්න එපා. අපි එළියට ඇවිල්ලා ඉන්නවා. අපිට ඉංග්‍රීසියෙන් වචනයක් කතා කරගන්නට බෑ, පොතක් කියව ගන්නට බෑ, ලෝ එකක් හදා ගන්නට බෑ, පිටරටක ඉගෙන ගන්න විදියක් නැහැ, ප්‍රයිවට් සෙක්ටර් එකේ ජොබ් එකක් හදා ගන්න බෑ. අපිට මේ අවස්ථාව ලබා දෙන්න කියලා කිව්වා. මගේ සම්බන්ධයක් නැහැ. ඒකට මම අනුමත කරපු එක විතරමයි කරේ.